පිළිපිතුනේ අටේසිට. මාගේ ස්වාමි වූ ක්‍රිස්සුස් යේෂුෂ් වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි උන් වහන්සේ නිසා සලුදේ මට නැතිවී ගියා පමණක් නොව ඒවා කුණුයැයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රි්ෂෂ් වහන්සේ ලබාගන්න පිණිසත් ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ටකම නොව ්‍රිසස් වහසේ කෙරෙහි ඇදහිල්ල කරනකොටගෙන. ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිසුස් වහන්සේ තුළ සිටින පිණිසත්. යම් අන්දමකින් මලවුන්ගේ නැගිටීමට පැමිණෙන ලෙස උන් වහන්සේ සහ උ වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් උන් වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිනිසාත්තිය. ඉද එකලො සිනි පදිිදක් එක වාක්‍යයක් යන කමාදදා කමාදද එක වාක ච්චර දිග වාක්‍යයක් ෝ ප්‍රකාශ කරනවා. කුමක් ගැන දහු කතා කරම සිටිනේ පවල්තුමා, පිලිපි පොත ලිවෙේ පවල්තුම ශුදෝ පවල්තුමා කිෂිෂ් වහන්සේව ඇඳින්න ගැනීමේ උත්තුම්ම ක්‍රසිිෂ් වහන්සේව ඇඳින්න ගැනීමේ උත්තුම් කම ගැන හෝ කතා කරමින් සිටිනවා. වටවෙනි පදය කියයනෝ මාගේ ස්වාමි වූ. ්‍රස ේසු වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කාම නිසා සියල්ල අල්ලාභයයි සලකමින් ඕ කියන ජීවිත උත්තුම්ම දේ තමයි ක්‍රසු වහන්සේ අඳුනා ගැනීම ජීවිත උතුම්ම දේ තමයි ්‍රසු වහන්සේ වඳුනා ගැනීම අපේ ජීවිතේ ඊට වඩා වෙන උතුම් කිසිවක්තිබන්නට බැහැ අපේ ජීවිතේ වටිනා දේවල් තිබෙන්න්න පුළුව. වටිනා දවස් තිබෙන්නට පුළුවන් අපේ ජීවිතර වටිනා අය සිතිින්නට පුළුවන් බිවිධ වටිනා කාරණා තිබෙන්නට පුළුවන් නමුත් මේ සියල්ලට ඉහලිං පෘශෂ වහන්සේව අඳුනාගැනීම තමයි අපේ ජීවිතේ උතුම්ව උත්සස්ව අන්නර්ගව තිබෙන්ඩෝන කාරණාව. මේ උදෑසන අපේකිනෙක් ෙනන සෝදිසි කරමු අපිව මගේ ජීවිතේ උතුම්මදේ ඒසු වහන්සව අඳුනා ගැනීමද. ඊට වඩා උතුම් දේවල් මගේ ජීවිතය තිබෙනවාද. අපි අපි විමසා බැලීමකූත් සිද්ධ කරමු මෙිදේශනාව අතරතුර අද දවස්සේ අපේ ජීවිතේ උත්තුම්මදේ වෙන්න ටෝනේ අද පටන් අපේ ජීවිතය මරණය හෝසවා ගැනීම දක්වා අපේ ජීවිතේ උත්තුම්මදේ වෙන්න ටෝනේ ජේෂුෂ වහන්සේ වඳුනා ගැනීම විතරයි ඊට වඩා කිසිවා. අපේ ජීවිතයේ උතුම්වහෝ අන්නර්ගව තිබෙන්න්නට බැහැ. ෘිෂිෂ වහන්සේව තමයි අඳුනා ගැනීමගෙන උතුම්මදේ ඇයි ඒ තමයි අපේ ලැබුණාව ගැලීම. මෙලෝකයේ ගැලවීමට සමකරන්න පුළුවන් වූ කිසිවක් නැහැ. මෙලෝකයේ ගැලවීම මෙෙන් කිසිවක් නැහැ. අපි අදදවසේ ගැලවීම ලබලා සිටිනවා. ගැලවීම ලබලා සිටිනවා. කියලාැ මොකක්ද අපේ ජීවිත නව උත්පාදනයක් ඇ ගැල්වීම නවඋත්පාදනය ඉංග්‍රීසින්ෙන බෝන්් ගෙන් කියලා පහුගි කාලේ බෝන් අගේෙන් කියෙන වචනය හරියට සමාජ මාධ්‍යවල සැරිසැරුවා. බෝන් ගෙන් කල්ලිය එහම කල්ලියයක් නෑ බෝන්ගෙන් කියලා සංවිධානකුත් නෑ ආගමකුත් නෑ හිතුණුවන්ගේ අත් දැකීම තමයි බෝන් නව උත්පාදනය ඒශවාන්සනි එක ද මස්තික කතාව. ඒතමයි ගැලවීම. අප ඒක තමැ දේව දරුවයෙක් වුණා. අපි දේව දරුවෙක් වුණ ඒෂුන්සේ පිළිගත්තම්. පිළිගත් දවසේ මකත් දුනේ ගැලවීම ලැබවා. අපි පිළිගත් අපි පවකාරයෝ. පිළිගත් ඒෂ වහන්ේ මනනිස කරෂ මරුණා. අපි ඒශ ශවාහසසික සමාවල්ලවා. අපේ හදවත රාරාධනා කළා අපේ ජීවිතය සහ ජීවිතය පාලනය දේෂෂ වහන්සේට භාර කරා. එඒදා පටන් අපි ගැලිීම ලැබවාවෝ කියෙ හේ අන්න ඒ දවසිද්ධි දෙවන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ ජීවිත රාවා අපි දේව දරුවෙක් වුණා එතැන් පටන් අපි නවමුත් පාදනයක් ලැබුවා අලුත් උපතා දේව දරු කමය උපතා අපි එතැන පටන් දේව දරුවෙක් මේ අත් දැකීම අපේ ජීතය වටිනාමදේ. යේෂස් වහන්සේ දැන ගැනීම තරම් උන් වහන්සේගේ දරුවකු වීම තරම් මෙ ලෝකේ තුම් දෙයක් නැහ බොහෝ අය යම් තැන්වල්ට ගියාම කැමති අහවලාව දන්නෝ මහවල් ලැමතිගේ නෑක් අහවල් ැමතිගේ මිතුරෙක් අහවල් ැම මාතේ බෝම සමීපයි ? බොහ අය ෆස්බුක් කළ ෆොටෝ දානෝ. මැති ඇමතිවරු එ ගත්තු ෆොටෝස් යනාධිපතියක ෆොටගක් ගත්ත දෙක රාමු කරලා ඒයි හැමෝටම පේන තැනක එල්ලනවා එ ජනාධප්‍රතික ෆොටෝ එකක් ගත්ත අහවල් ඇමතික ෆොටෝ එකක් ගත්තා ඇමති කෙනෙ එක කෑමකට ගියොත් ඒක ෆෙස් බුක් දාලා සැහැන ජරමරයක් කරනවා ඇයි මං එයාව දන්නවා මං එාව හම්බුණා යාමට කතා කර මං ඇතක ෆොටෝ එකක් කරන්තියම නළුවක් නිිලිය දැකම දුවලගි ෆටෝ එකක් ගන්න දලගිල ෆොට එකක් ගන්න ෆස්බුක්් ාන යික් බලාගෙන ඒක මනිතර පේන්න ම හවල් නළුව එකක ෆොටෝ එකක් ගත්තා අපි කැමතිය එහෙම කියන්න අපි කැමතිය එහෙම කියන්න නමුත් ඒ තරන් ජුවලිත කමින් ඒ තරම් උනන්දු කමින් ඔබ කියන මද මම යේෂිෂ වහන්සික දරුවෙක් ඒතර උනන්දු කමින් ෆේස්බුක් එක දැම්මද මම දේව දරුවෙක් ම ඒු වාංස අදහන කෙනෙක්තු නෑපසි ඒේසු ශවාසිතක සෙල්පියක් හන් බෑනි සහඩ තිබුණ ඒෂු වාන්සතක මන්දානො සෙල්ියක් නොගැහුවට ඔබ හිතල බලන්ඩ ඒ තරම් උනන්දුවෙන් මම දේව දරුවෙක් කියනක විශ්වාස කරනවද. ඒ තරම් මම දේව දරුවෙක් කියන එක ගැන මම ජුවලිත මදද උන්දුව? ඉන්නවා ෘුෂෂ වහන්සේව හඳුනා ගැනීම මහත් වූ උතුම් දෙයක්. ඊට වඩා උතුම් දෙයක් පවලතුමා කියනවා මගේ ජීවිතය නැහැ. මේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමින් උන් වහන්සේ නිසා සීලුදේ මට නැතිව ගියා පමණක් නොව ඒවා කුණු යැයි සකම ඊට පසික නැ ගියල හේතුව අප හතු ට පස කතා කරමු. ගෙනමට බොහෝදේ නැතුව ගියා. අපි යේෂුෂ වහන්සේව අදහන්ට ගත් නිසා ඔබට මොනවද නැතිවුනේ දැ හිතන්න. යේෂුෂ් වහන්සව අදහන් ඔබ ගත් නිසා ඔබට මොනවද නැති වනේ යාලුව නැතිුණාද නෑදෑව නැතිුණාද සනතුරු නැතිවුුණාද ජොබ් එක නැතුව ගියාද? බදේව දරුවක්ුුණ දෙමෝපිය බට දෙන්න තිපිචි ඉඩකඩන් දුන්නන්නේ නැදද ඒව නැතිවී ගියද තැකත් නැහිතන් දැහිතන් නැහිතන් මම ඒසුෂ වහන්සේ අදහගත් නිසා මට මොනවද නැතිවුනේ පවුල්තුමට බොහෝ යේ නැතුව ගියා පවුල්තුමට බොහෝ ේ නැතුව ගිය සමහරයින්න. ඒසුස් වහන්ස පිගත් නිසා පවුලෙන් දෙන්නතිපිචි ඉඩකඩන් දේපල දුන්නේ නෑ සහ ඒෂු වහස අදහගත් නිසා. ජෑම පිරිලම ඒබ අතේරිය සමහර ඒෂවාසි පිළිගත් නිසා නිවසෙන් එලීර දෙන්ම නිවසෙන් ගහල එලෙව්වා එහෙම දෙවල් ලබට වෙලා තිබෙනවත්. එවැනි අභියෝගාත්මක වාතාවරනට ඔබ පත් වුණාද යේේෂුවාන්ස පිළිගත් නිසා යනම් ඔබ අනර්ගයයි අනිතෑ අනර්ගෙන හැකිලකිෙනව නෙමේ ඔබේකට බලවතු මූුණ දීල ජයගත්තන බ අනර්ග කිතුනේ. එසේ විය හැකි එසේ වුණත් අපි ඒේශු ස්වාහසවාතාරන්නට බෑහෑ. ඇයි මේ ලෞකික ලෝකයේකිසි දේකට මේ ගැලවීම දේව දරුකම සමකරන්න බැහෑ. ලෞකිකදේ කොපමට තිබුණාත් දවසක යන්න අපායට ලෞකිකදේ හොඳයි මැරුනම දාලේ අ්ඩෝනේ ලෞකිකදේට බෑප ස්වාර්ගගෙනයන්ට. ලෞකික දයට බෑපට සදා කල ීවනය දෙන්ඩ තම ලෞකික දේ අපිට උදව් කරයි අපායට යඩහවකරන්ඩ දෙවනසන් ඇත්කෙන්ට දෙවනසේ පා කරණඩු දව් කරයි ෞකද ලෞකික දේට බෑපිස්වාර් ගෙනන්ට ලෞකි දේපාකලනිීමමගෙන් ගෙවල් දුරල් යාන වාහන මුදල් එකකුට සල් තන හො නෑග ෙීම මක. ලෞකිකදේත් එක් ගැලුවීම සමකරන්න බැහැ කියනකැ ම කියන්නේ. මේ ශ්‍රී ලංකායි භාගයක් ිලදීගත්තාත් බට ස්වර්ගයන්න බැහැ. උන්වාසේ ගෞරුව පින් ස අපි ලෞකිකව ඉහලට යන්න ටෝනේ උන්වසේගේ ගෞරවය උදේශි සපල වෙන්න ටෝනෙ නමුත් ඒකා අපිට මෙවලමක් විතරයි උපකරණයක් විතරයි ස්වාර්ගයන්ට ඒක අපිට දව කරන්නහ කාරණාවලට පේ ලෞකික දෙවල් පාවිච්චිරන්න ඕනේ ආත්ික දේට පාච්ි කරන්න ටෝන. හ කිය නොමට බොෝදේ නැතුව ගියා මංඒව කුණ අයි සල නෝ ඕ තුන්ගනි පරිච්චේදී හතර ඉඳදලා හත්තවෙෙන පදේදා කොග ෞකික පැත්ත කතා කරනවා ඕනෑ නම්මට මාසය කෙරේ පවා විශ්වාස තබන්ට පුළුවන වෙන යමෙක් මාසය කරේ තමාට විශ්වාසය තබන්ට පුළුවනැ සිතාන් න්නේේ නම් මට ඊට වඩා පුළුවන ගො පවුල්තුමාට තිබුණාව ලෞකික පැත්ත බැලුවම් ඔ ශ්‍රේෂ්්‍රෙක් ලෞව කන්සේෙන් ශ්‍රෂ්්‍රයක් පහොසතයෙක් උගතෙක් ගේ පසුබිමේ සමාජයේ ගත්තමව හැදුනේ වැඩුනේඒ ගෞරවනිය ස්ථානයක ගෞරවනිය නැත පිළිගත්තාව සමාජ පසුබිමකින් ආවා පුද්ගලයෙක් සමහර දෙවල් නත කියනවා. අටවෙන්ඩා චර්මාචයේ දිතය වූයමි ඊශ්‍රයිල් වන්සේ බෙන්යමින් ගෝත්‍රේ කෙනෙක්ම ඊශ්‍රයිල් වන්සේ බෙන්න්නමින් ගෝත්‍රය න්න ගෞරවනීය ගෝත්‍රය. ෙම ත්‍ර න ගෞරවන ෝත්‍රයක් අනත් ෝත්‍ර ොල ො හ තරිම අනනි එොක හට වඩා ගෞරවනීයි. හෙබ්‍රවරුන්ගේ හෙබ්‍රවෙක්මි වියවස්ථාව ගැනනම් පරිසියෙක්මි පරිසිය ජලිතකම ගැනනම් සභාවට පීඩා කෙලෙමි ඔ හිටාව හෙබ්‍රවාගම යුදාගම ජලිත සිටමින් කිතුනුවන්ට පිඩා කලා ගැලවිීමම ලැබේ දමස්කට කිතුනුවන්ගේ පීඩා කරන්න රන්ඩ අල්ගෙන දංවල ගැට ගහලා රගවල්ල දාණඩ ගේ්ඩ අදදි තමයි දමාස්කෙද යේශෂ වහන්සොට එලිදරව වෙන්නේ. වියවස්ථාව පැමිණෙන ධර්මිෂ්ට කම ගැනන නිර්ුදෝශව සිටියමි, කිසිම පාපයක් නැති කෙනෙක්ව නිර්දෝශව හිටිය. එසේවී නමුත් මට අලාභව තිබුණු යම් යම් දේම ක්‍රිෂ්ෂෂ වහන්සේ නිසා අලාභය සිතිමට පැමිණයමි. මට ලාබෝ තිබනාව. ගෙන මට ලාබෝ තිබනාව දේවල්. වහන්සේ සම ලාබයක් කියල සලකරන මට වැඩක් නෑ. මට මෙවැනි ලෞකික සුදුසුකම් තිබුණා. එදා සමාජයේ පරිසිය කැටියට ඕට ඉහල්ල පිළිගැනීමක් තිබුණු කෙනෙක් ඔයි ගැනගතේ ගමාලියල් කැනවූ අනර්ග ගෝලයාගේ අනර්ග ගුරුවරයාගේ දක්ෂම ගෝලයක් ගමාලියල් කිය දක්ෂ ගරුවරයාගේ අනර්ග ගෝලයක් ගෞරෝවනියය මනුෂ්‍යයෙක් ඕ කියන මන් මේ ලාබයිකල තිබි චොක්කොම. අලායක් වැඩක් නැහැ අලාබැකලගේ නව කියන වැඩක් නැහැ. වැ තේරුමක් නෑ මේකක්වත් මට උදව් කරන්නේ නෑ පරිසියන්ගේ පරිසියෙක් බෙන්නමින් ගෝත්‍රිපදුනේ. දමාලියල්ගේ හොඳම ගෝලයක්. මේකක් වත්. බෙන්මින් ගෝත්‍රය, දක්ෂතා සල්ලි උගාත්කම මේකක්වත් මට උදව් කරන්නේ නෑ. ස්වර්ගයන්ඩ. සදා කල ජීවනි උදෙසා. දරුණ අදහස්ක ිගෙනගන්නන්නේ පාකිලන්නේ මේ භිග ගන්න ඕනේ කැම්පසියන් ෝනේ. නමුත් ඒක සදාගල් ජිවිනි දෙන්නේ නැති බව විතරක් මතක තියාගන් ේසුස් වහසේ ෞර පිස දරීගෙනගන්. ඔකේ නොම වැඩන්නේ. මෙ ලෞකිකදේ මම මට නැතුූ ගිය. ඔගේ පරිසිකම නැතුූ ගිය. මේ සමහර සමාජ පිළිගැනීම නැතුවූ ගිය කන මට වැඩක් නෑ. කිෂුෂ වහන්සේ අඳුර ගැනීම උතුම්කම. එක්ක ඒ උතුම් කම එක්ක සංසන්ධනය කරළ බලම කම්පයා කරලා බලද්දී. එ ලෞකික දෙවල් තින පල්ල හැ. එ කුණුවගේ සදාකල් ජීවනය දේව දරුකමතිබෙන්නේ ඉතා උසස්ය. මෙ කුණවා වගේ ම කුණු විදිීට සල කනව වැඩක් නෑ. ඔ පෙන්න නවා ජේෂෂ වහන්ස අදහ ගැනීම. ජේෂ වහන්සක දරුවකමින් ඒ තරම් උතුම්. ජේෂෂ වහන්සේ ලබා ගැනීම, ජේශස් වහන්ස උරුම කර ගැනීම ඒ තරම් උතුම්. නමුත් අද කනගාඩුදේ සමහරු සමහරදය ලබන්්ඩ යේශුෂ වහන්සව නැති කරගන්නවා. හොඳ විවාහයක් ආවම කියනබි දෑවැත්දක් එක දුව දෙනවා. ඔබ කිතුුණුවකමෙන් අයින් වෙන්නට ඕනේ. අවෝකමොකත්දමන් පල්ලියනක නවත් අන්න යහපත් සල්ලිකාර. හොල්ල කම්බේනෝ පැකනෝ. ඔබ මාත්‍යක මගේ ආගමට එන්න ඕනේ. ඔ ක්‍රිස්ටයන් කාරකමින් අයින්වෙන්න ඕනේ. අඕෝක මොකක්ද මපල්ලියනක නවතල අත්තෙකෝ ග තැන්ටයන්ට එන්න. විවාහය මුදල් සමහරු ජොබ් එක ගණ්ඩ යේෂුස් වහන්සේ පවුල දෙෙන. යුදහස්ගේ වැඩ කරනවා අපේ. යුදස් රිදිකාසි තියා ග්ඩ යේේෂු වහසේ පවල දුන්න. අද ත්‍රදී කාසි තිහයට මිනිසු පවලදේ න ජොබ්බට විවාහයට උසස්වීමට යම් තැන්වල ප්‍රසිද්ධිය ගන්ඩ අපි රටේ දකිනො බොහෝ කිතුුණු නායකයෝ දේශපාල නායකයෝ ඔවුන්ගේ ක්‍රිස්තියානි කාරකම අතැහැරයා දේශපාල නිවදෙසා ජයාර් මහත්තයක් කිතුුණුවෙක් ඇංගලිකන් බෞද්ධෙක් වුණා. නිල් විකරම සිංම හත්තයා ඇංගලිකන් බෞද්ධෙක් වුණ තන්්‍රිකා නෝනල බන්ඩාර්නාය කළ මෙතදිිස්ට් මෙතෝදිිස්ත සභහාවේ කිතුනුවෝ ඔවුන් බෞද්ධ වුණ පිජය කුමාර්තුන්ග රෝමාණු කතෝලිකෙක් බෞද්ධෙක් වුණා මෙවැනි දේශපාන නායක ඉන්න. කිතුුණුකම පාවා දුන්නා දේශපාල නෙව්දෙසා. සමාජයේ ඇත්තකතාමම කිවවේ බොරුම මෙහම කිය ැේ. දේශපාලනය නිසා ජේසුස් වහන්සේ පවල දුන්නා. ජේසු වහන්සේ වත හැරිය. අවදාහ නෝනතරම් අප සමාජයේ තිබෙනවා. මොන ලාබයක් උදෙසාවත්. තදා කල ජීවනය පාවල දෙන්නට පා. මොන ලාබයක් උදෙසාවත්ඒ ලාබේ පොළවෙ විතරයි ජනාධපති වුණා හැබැයි ගිය අපායට ගිය අපායට අගමැතිවුණ යන්නේ අපායට. යන්නේ අපායට ගිය පායට පොළවේ ලාභයන් උදෙසා සුෂ වහන්සේව දේව දරුකම සදා කළ ජීවනය පවල දෙන්නට පා. පවතුමා කියෙන පොළව ොක්කොම කුණු යයි සලකරනවා යේසුෂ වහන්සේ අදහ ගැනීම ඒ තරම් උතුම් නිසා. ඒ තරම් උතුම් නිසා. මේ කොස ටිකත් දිගට කතා කරපු නිසා. හ ඊට පස්සෙ කතා කරන කාරණ හතර බොහෝම කෙටියෙන්. හදා කළමයිම ඉවර කරන්න යන. එම් මම කියන මේක එලිදරව්වක් කඔබට ඕනේ. මේ ගැන එලිදරව්වක් ඕනේ. සදා කළ ජීවනය තමයි ජීවිතය උත්තුම්ම ඒසුස් වහන්සේ වඳුනා ගැනීම තමයි ජීවිතය තුම්ම මේක හදවතට එලිදරව් වෙන්නට ඕනේ. ඒ එලිදරව්ව නැට්න බනිිකම් පල්ලයන කිතුනුවේ. හංස්කමක් උදෙේ යේේසුස් වහන්ස අදහන්නව කියෙනනේ. යකා එලෝගත්තු නිසා පල්ලියාන කෙනනෙ. හෞර කිව්ව නිසා පල්ලියාන කෙනෙක්. පල්ලි අදි ටිකක් හොඳයි ඒ නිසා පල්ලියන කනෙක්. එෙමනෙම ගේසු ස් වවාන්සේව අඳුනගෙනන්නා ඒ ඒේෂුස්වාන්සේව අඳුනා ගැනීමතමයි ජිවිතවු තුම්ම කියනදේ ඔබේ හදවතට ඔබේ ආත්මේට එලි දරව් වෙන්න ටඕනේ. ඔබේ ආත්මේට එලි දරව් වෙන්න ටඕනේ. හෝ රම මමම මශ්කෝරබා. ඒලි දරවබ හදවත නිදහස් වන පිණිස. ला कार कर ष කතා ද ද න පිස हीरा रा बा बारा बारीಯකति को राබ खाම शख राबा शुद्धतමන හ से वाना ගන में තුमකම හ से वाुना ගැන में තුमම සි හදවත්වල ಇද න දේශන ස හැමෙනෙ දවලට शुදध නොරාහා කති කෝ ාබා එල්ලි දරව්සිලු හදවත් මත නිදහස් කරනවා දැන් එලිදරව් තියෙනවාන. අභියේෂෂ් වහන්සේ මොන කාරණාවක්ඉක්වත් සසඳන්න. ගේේෂුෂ වහන්සේ මොන කාරණාවක් නිසාවාත් අතාරන්නේ නෑ. ඊට පසේ පවලතුමා කියනවා. අටවෙනිපද අන්තිමටික. එසේ කරන්නේ මම ක්‍රිෂෂිෂ් වහන්සේ. ලබාගන්නා පිණිසා. ඇයිම මේ ඔක්කම ලෞකිකදේ වැඩාක් නෑ ඒ කුණු ඉදිර සලකන්නේ ඇයි ඒෂුෂ වහන්සේ අදහ ගැනීමිතු උතුම් කෙලම සලකන්නේ මොනවඩද ක්‍රිෂ්ෂෂ වහන්සේව ලබාගණ්ඩ හලොල්ලුයා ඕකෙන මට ලබාගණ්ඩෝනේ ක්‍රිස්්සුෂ් වහන්සේවා. ඇයි මේ ලෝකෙ තිබෙන උතුම්මදේ බිලෝකෙන් උතුම්ම තැනැත් අ කවු්ද ක්‍රිෂ්ෂුෂ් වහන්සේ. වෙන කිසිවාක්නෙේ. ත ොහගේන වෙන කිසිුවක තුළ ගැලවීම නැත්තේය වෙන කිසිුවක තුළ ගැලවීම නැත්තේය ගැලවීමට අවශ්‍ය වූ ස්වාර්ගයෙන් යට පොලවේ තිම එක නාමේ ඒයේ සුක්‍රසිි වවාන්සක නමේ විතරයි. ක්‍රියාහතරේ දොලහ ෙදරගොස් කියවල බල ලියාග ක්‍රිය හතේ දොලහ වෙන කිසිවුව නමේ ගැලවීම නෑහ කම ගැලවීමේ නමය ඒකම ගැලවීමේ නාමය ඒකම ගැලවීම නමේ ඒ සුක්‍රිසිිශ වවාන්සක නමේ විතරයි. මෙ හැම්ම දෙයක්ම කරන්න ඇයිමං මට කෘිෂ්ෂ වහන්සේව ලබාගන්්ඩෝනා. ක්‍රිෂ්ෂ වහන්සේව මට ලබාගන්ඩෝනා මට ක්‍රිෂ්ුෂ වහන්සේව ලබාගන්නඩෝනා, ක්‍රි්ිෂ වහන්සේ ගැන මෙසිේෂ වහන්සේ ගැලවුම් කාර්යානෝ මට ඒ ගැලවුම් කාර්යානෝ අත්පත් කරගන්න ටෝනා ඒක මගේ වස්තුව එන මගේ ගැලවීමේ වස්තුව ගේේෂස් වහන්සේ වෙන්න ටෝනේ. අපේ ජීවිතයේ අනර්ග වස්තුව වෙන්නට ඕනේ ේසු වහන්සේසිස් වසේ ේසු කියෑන කවද සුස් කියන්නේ මෙසිියස් ගැලුම් කාරයානෝ මට ක්‍රිස වහන්සේව ඕනේ ම මේ මෑතක දේශනා කරත්ද ද මේ කැන්ටිය කතා කර ට මතක ඇති මක ිස්සස් වහන්සේ කියන්නේ ස්ථානය අපි ජීවතයන්නේ කෘසි වහන්සේ තුලඒ බැවින් යමෙක්. ිස් වහස තුළල සිටි නේනම් අලුත් මැවිල්ල. අපි අලුත් මැවිල්ලක් වෙන්න කෘස්සස් වහන්සේ තුළ සිටියෝත් දෙකොරදි පහෙදාහත. කෘසුස් වහන්සේ තුළ එන ක්‍රස්සුස් වහන්සේ ගන ස්ථානයක්, අපි ජීවතනි ස්ථානය. කන මම ඒ ස්ථානය අයිති කරග්ඩ. මම ජීවතනි ස්ථානය අයිති කරගන්්ඩ ෘසස් වහන්ස ැන්නේ. දෙවියන් වාසක දකුණු පැත්ත. මම දෙවියන් වාසගේ දකුණු පැත්ත උරුම කර ගණ්ඩ. මං අනි හැමදේම අලාබයි කුණුයි කියල සලකනවා. මට දෙවියන් වාසක දකුණු පැත්ත ඕනේ. ක්‍රිස්්සුස්ක කියන්නේ දෙවියන් වාසක ශක්තිය දෙවන්ගේ බලය. මට ඒ දෙවියන් වාසගේ බලය, මට ඒ දෙවියන් වාසගේ ශක්ති උරුම කරගන්න ඕනේ. දකින්න පවල්තුමා වගේ. අපි දකිමුූ අද පටන් පවුල්තුමා වගේ. අපි දකිමු අද පටන් පවුල්තුමා වගේ මට ක්‍රිෂ්ෂ වහන්සේව උරුම කරගන්නට ඕනේ. ඔහු කියනවා ම මේ සේ කරන්නේ ඇයි ක්‍රිෂ්ෂ වහන්සේව ලබාගන්න පිණිස. ක්‍රිෂ්ෂ වහන්සේව ලබාගන්න පිණිස වෙන කිස්ුවක් ලබන්න නෙමේ ලොකු නම ලොකු තානාන්තරයක් ඉමුදල් බාන්න නෙමේ කුෂ වහන්සේ වලබන්ධ සභාව නායකෙක් වන්න නෙමේ මට ඕනේ කෘෂසුෂ වහන්සේව ලබාගන්ඩ අනි හැමදේ මුොහොඳයි මු සියල්ලටම ඔබට අභියෝග කරනවා. මේ අියෝගි හැමෝමගම ඔබටත් මටත් මේ අියෝගයිති කිෂ් වහන්සේ මගේ ජීවිතේ ඩලොකුම වවස්තු කරගම ්‍රිස් වහන්සේමගේ ජීවිත ලබාගම ළග නට න්න ක ි් වහන්ේ ලොකම වස්තුවේ ලබගා. වැටහුණු අය හාට්ට එකක් සම්සප් එකත් දාලා මට පෙන්න්නන්න මට මේක වැටහුණනා ඔබට වැටනු බාමන් තැක්කා ඔ දෙෙවුනුව කියනවා මයි ඔහු කියනෙ කාරණ හතර කෙටියෙන් කතා කරගෙන යන්නේ නැතම කතා කරුණු හතරක් කියන්නන්නේ යන කිවම නේද වෙවුලන්න පටන් ගන්න ඔහු ඊලංගෙට කියනවා නම වැනි පදදය වියවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ඨකම නොව ත්‍රිශෂ් වහන්සෙක් කෙරෙහි ඇදහිල්ල කරනකොටගෙන එන ඇදහිල්ල නිසා. දෙවියන් වහන්සකෙන් පැමිණෙන ධර්මිෂ්ටකම ඇතුව. ්‍රිෂ් වහන්සේ තුළ සිටින පිණනිසා මේ ගොඩහක් භාවනා කරා. පිළිපි පොතේ හ කතා කරන දෙවල් දැක්කම් පුදුම හිතනවා පුදුම හිතේෙනවා නිකන් කියවගෙන යන්න එපා. කාලේ අරගෙන යාඥාවෙන් අන්න භාෂාව කතා කරමි කියවට පුද්ම දේවල් මේකන් දෙවෙන සුබට ආලෝකමත් කරන්න එලිදරව කරන්නේ. පුදදුම පොතක්ෆිළිපි පොතේ පුදදුම සත්‍යතාවයන් තියෙන්නේ. මේක කියව්වාම මිදේශන මේ කොට්ස වෙන්ංකරගන්න හරි අමාරුුණා. යි ඒ තරම් දේවල් මේ පදස්ුවල් පෙතියනවා දවස් ගානක් දේශනා කරන දේවල් මේ පදස්ුවල් පෙතියනවා. ඒ අතරි මම මේටික තෝර ගත්තා මටික විතර කදවශ කතා කරනවා කියලා. ඕ කියනවා දෙවනුව ම මෙසේ කරන්න ක්‍රිෂ්සස් වහන්සයගෙන් එන්න ධර්මිෂ්ටකම ලබාගඩ. වියවස්ථාවෙන් එන සුවධර්මිෂ්ටකම නෙමේ පරිසිය කියන්නේ පච පුස්තකය පංච පුස්තකය එකකට වැදිලක පුංචපස්තකේ කියලා චපස්තකය පචපපුස්තක අනිත්පැත් හැ හැරවම් පුංචපස්තගේ වැරදිලක පුංචපස්තකය කියලා. ඇැකෝම හරි. පංච පුස්තක කියන්නේ බයිබල පලවෙනි පොත් පහ උපත්ති නික්මයයාම ලෙවී ගණම් දවිතිය. උපපතිපොත නික්මයාම්පත ලෙවී ගනන් දීතියකින් මේ පොත් පහතන් පංච පුස්තකය. පරිසිය කුණාම මේ පොත් පහ කටපාඩක්. පරිසියෙක් වඩ බෑ මේ පොත් පහ කටපාඩක් නැත්තා. හනම් එරිසියෙත් තමා. පරිසියෙක් නම් මේ පොත් පහ කටපාඩ පොත් පහ තිය පාශ්ටාව පොත් පහයි බයිබල් පද පහකත් කටපාඩන් නෑනමට නේද වියවස්ථාව දන්න. වියවස්ථාව කියලා කිව්වම මුළ බයිබලට මත් එවියවස්ථාව කන එක පාවිච්චි කරනවා. වියවස්ථාව කලක ප්‍රධානකොට අදහස් කරනවා පංච පුස්තකේ. ැයිවිලිලි පොත්ප හ කියන මට වියවස්ථාවෙන් එන ධර්මිෂ්ටකම නෙමේ ආගම අපි ගත්තම වියවස්ථාවක් තිබෙනවා. ැ යුදා ආගම පර්මිකෂිමති වෙන යුද ආගම සම්බන්ධ කාරණම්. යුදා ආගමට තමයි ඒවාහස උප ලබේ යුදවවෙෙක් ලෙස යුද ආගමෙන් තම ඒසු වසුපත ලබන්නේ ඒ ඒයේසිු වහසවත් අට වෙන්ඳ ර්මච්චේදනය කළ. ගම අටුවවෙද චර්මච්චයදනය කළලා ඒසු වහන්සේවත් චර්මච්චේදනය කළා බැස්වර්ගැන බෑ චර්මච්චේදනය කරා වියවස්ථාවන ධර්මිෂ්ටකමනේ. වියවස්ථාවන ධර්මිෂ්ටකම ගන්න ඕකෙන මම නිදෝව සිටියමි එකක වියවස්ථාවේ තියෙනවා නීතිරීති පුද්දුම සංක්‍යාව පුුද්දුම සංකයාාව. කිව්යි නික්ම පොද උගන්වන වෙලාවේ නික්මෑම දස පනත අම්මතර තබ ඊට පස්සේ තව නීති හැත්තගානක් දීල තිබුණා සබුහෝ කාරණ වීවස්ථාව යුදාගම හදල තිබුණාඩ බොන්ඩ හැරෙන්ඩව හැම්ම දේටම විවස්ථාවත් තිබුණ. සබද්දවසේ උයන්ඩ බැහැ. සල්ලි මාරු කරන්න බෑ. ඇවිදින්න පුළ පොඩි ප්‍රමාණයක්. දවස ඉස්සරිද ල තියා ගන්ඩුවන සබදස්වියන්ඩ බෑ. වැඩ කරන්න බෑ වැඩකරොත් ගල්ගහල මරණෝ. අදත් ඒක උනාන මට වලලා ඉවරයක් නෑ වලල්ලා ඉවරයක් නෑ ගල්ගල මරණඩන බොහවාය සබද්දවසි වැඩකරන හින්ද ප්‍රස්සාෝධයනන්න සමරු ගල්ගල මරන්න ගෙදරාව. ති වලන්න හිට කියලා. වියවස්ථාව ඒකින් එන්න ධර්මිෂ්ටකම නෙමේ. වියවස්ථාව කණ්ඩ බොන්්ඩ හැම්ම දේටම දීල තිබුණ. විවස්ථාව තිබුණ කණ්ඩ නීති මාලුවෙක් කණවන කොරපොතු තියෙන්ඩෝන වරල් තියෙන්ඩෝන එන බලය කෙලවල්ල කණ්ඩ බෑ ඉස්සක් කකුළුව කණ්ඩ බෑ. ව්‍යවස්ථාව තිබුණා කනවනං මස් කුරය දෙකට බෙදෙන්ඩෝන වමාරා කණ්ඩෝන ූරගේ කුරේෙකට ෙදලලා තිබේ නමුත් ූ අර නොකර නිසා ූ නුබලාට අපවිත්‍රය යන රුමස් කණඩබෑ වල් රුමස් ක්ඩ බෑ කුකුල් මස් කණ්ඩ බෑ ඇ කුකුලට බමාරා කන්නෙ නෑ කුල කුරේකුත් නෑ. එන කණ්බල එලුවවා හරක බැටලුවා. ය කන ගොඩක් මස් බෝහයට කණ්ඩ බෑ. බෝ දේවල් කණ්ඩ බෑ ස්සාකුළුව කණ්ඩ බෑ. අද තිස්ව කකුලුව කන්න ඇති අයි කුකුල් මස් කන්න නැති අයි ඌරුමස් කන්න නැතියි ඔයා ඉන්න. ඒෙම කෑවේ නෑගල සස්වාර්ගිහන්න්න බෑ සමර්ගම වෙජිතේරියෙන් එලෝලු විතරය කන්නේ උම්බල කටිකද්දාාපුූ සම්බෝලයයක්වත් කන්නෑ සවාර්ගයන්ඩ හිතාගෙන අනේ පව් හෙමස්වර්ගයන්න්න පුළුවන්න්නම් මොනා කරන්න බයි එනම් හරක්ටස්වර්ග ගිය හැකි වෙජිතේරයෙන්න්නේ එ ඉළු හරක් බැඩල උුත්්‍යයන් වන සස්වාර්ගයයි වෙජතරියම් මස් කන්නම නෑ. හරක්ස් වර්ගයට ගන්න. විජිතේරෙන් වෙලස්ර්ගි හන්න බෑ. නීති තිබුණා. ඕකන ව්‍යවස්ථාව ගැන්නම් මම නිර්දෝශයි කිශ්ෂිම ව්‍යවස්ථාව එකක් කැඩුව නෑ. ව්‍යවස්ථාව විශසරහා ධර්මිෂ්ටයක්. ඒ සුවධර්මි්ටකම. තමර්ග මංහරි හොඳයි. මංහරි යහපත් මං බොන්නන්නෑ, මං අරමනෑ, මේමනෑ, අරමනෑ, ම මෙමයි මන් දන්දනවා. ඒන් අතේ වැඩ කරනවා දුපතු දව් කරනවා දුපත් ලම ිස්කොලන බෑක් දෙන පොද්දනො ස පතු දෙනවා මේස් දෙනවා. දුපත්ලමට බියවිධ දේවල්ම උදව් කරනවා. හුණය ආධාර කරනවා ආගමි ස්ථානවලට වැඩ කරනවා. තුර්ගයන්ඩ බෑ ඒ ධර්මිෂ්ඨ ක්‍රියා හොඳයි. හැබැයි ඒකෙන් ස්වාර්ගයන්ඩ බෑක සුවධර්මිෂ්ටකම පෝකේ නොව ව්‍යවස්ථාවෙන් එන්න ආගමික නීතිරීති පවත්වලා එන්න සුවධර්මිෂ්ටකම නෙමෙයි කිසිස් වහන්සේගේ ධර්මිෂ්ටකම. අපිට ඕනේ ස්වාර්ගයන්ට කිෂ ස්වාසසික ධර්මිෂ්ටකම අපි ගැලවිීම ලැබවා අපේ පාපෙට සම ලැබුණ අදපි ශුද්ධයි අදපි ධර්මිෂ්ස නගා. උන්වහන්සේ ධර්මිෂටකම අපේ ජීවිතවලට දීලතිබෙනවා. උන්හසේ ශුද්ධකම අපේ ජීතවට දීලති බෙනවා. එඒ සබ විශ්වාසක ල ධර්මිෂ්ටේක්. ඇැලිව ලැබෝ හැමෝ ධර්මි්ටේක් ගැිල හැම ශුද්ධවන්තේ. ඔහ කිය වවිවස්ථාව ධර්මි්ට කමණන මේ ක්‍රිස්සුස් වහසක ධර්මිෂ්කම මට ඕන ඇ ස්වර්ගයන පුළුවන් ඒකේ. කීටවස් ඔහු කියනවා දහවෙනි පදේ යම් අන්දමකින් මලවුන්ගේ නැගිටීමට පැමිණෙන ලෙස උන්වහන්සේ සහ උන්වහන්සේක නැවත නැගිටීමේ බලයත්. උව නැවත නැගිටේ බලය. ආචනගේ කල අන්තිමට දැනගන්නා පිණිසා. පුතුන්ගෙන කියන නැවත නැගිටේ බලය මම දැනගණ්ඩඕනා ඕ කියන්නේ නැවත නැගිටිමේ බලය දැනගන්නා පිණිසා. නැවත නැගිටිේ බලය අපි අදහන්න කාවද මලවන්ගේ නැගිට ටව්ියයේ සු්‍රසිි වහන්සේ ඇයි ඒ වාසේ මලුන්ගේ නැගිටටේ ඇ ඒවාසේ මලුන්ගේ නැගිට්ටේ උන්වහන්සට බලය තිබෙන නිසා මරණයට උන්වාසේ වලක් වඩ බෑ ඒක කොරන්තිපතේ ගැෙන් එම්බා මරණය තාගේ ජය කොයිද. එම්බා මරණය තාගේ කටුව කොහෙද මරණය කටුව මර බලය යෙ වහන්සේ පරාජය කර උන්වාසේ නැවත නැගිට්ටා. නමට නවත නැගිටීමේ බලය ඕනේ නැවත නැගිටිීමේ බලය ම අත් දකින්නට ඕනේ නැවත නැගිටීමට මම පංගුකාරවෙන්නට ඕනේ. ඇ බෞතිස්ම වන්න වෙලාවේ මොකක්දගන්න කැපවීම ඒවාන්සේ සමග පාප ඒශවාස ැරුා ම මැරනවා. ඒවාන්සේ පාපේ සමඟ වැැලුවන් මන්ගේ වැලලීම ජීවිතර යනවා. උන්වාන්සේ බලය සහිතුව මහිමෝවාත් ජවිතර නැගිට්ටා මමත් ඒශවාන්ස සමග ඒ මහිමවත් ජීවිතර නැගිනවා. ි බෞතිස්ම කැපවීමක් කලා. මහිමේ ජීවිත නැගිටින්ට. ඕකනඒ මහිම මේ ජීවිතමට ඕනේ. ඒසිස්වාහසේ මලුන්ගේ නැගිට්ට. එ බලය නිසා ඕකනේ බලයේ ජීවිතමං අත්දකින්නට ඕනේ. අදදවසේ හාස්කම් වෙන්නේ මලොවු නැගිටින්නේ කොරු ඇවිදින් අන්ද ගොලු බීරි සුවවෙන්නේ. යකු දුරුවෙන්නේ. මේ නැවත නැගිටිමේ බලය නිසායි. අපි යාඥා කරාම. යකුට අනකරාම යක්කු එලියටෙන්නේ මේ නැවත නැගිටි මේේ බලය නිසායි. නැවත නැගිටි මේ බලය අපි තුළ ක්‍රියා කරන නිසායි.ඒ නැවත නැගිටි මේේ බලය ඇදිලිවන්ත යන්ට දීතිබෙනවා ඒකයි අදහන්නාට තියන ලකුුණ යක්කු දුරුරන රෝග සුව කරනවාකිවවේ. අදහන්නා කවුද නැවත නැගිටි මේ බලයට පංගුකාර වූවේක් පවුතුමා කියනවා. මම නැවත නැගිටිමේ බලට පංගු කාරබෙන්න්න ඕනේ. අපි නැවත නැගිතීමේ කොටස්කාර අපි ඒේෂ ස්වාස සමග නවත නැගිට්ටව් අය හලුයි අපි ඒෂු ස්වාස සමක නැවත නැගිටටව් අය හලලුයි හලල විශවාසකර වන මත් ඒේසු ස්වාස සමක නැවත නැගි ව් කෙනෙක් කියලා හටිකදදාල මටක දව්ු විශ්වාසකන මට එකක තේරුුණා. මට එක තේරුණා මක පිළිගන්න මට එක තේරුුණා මං එක පිළිගන්න ම අදන නැවත නැගිතීම ජීවිත. නැත නැගිටාවක්න පාල්තම කියනවා අරොක්කොම වැඩක් නෑ. ඒවාන්සල අන්ුර ගැන මුතුම්කම ඇයි මටෝනේ නැවත නැගිටිමේ ජීවිතයට පංගුකාර වෙන්න. හතර වෙනුව කියනවා. දහවිනි පද්ද අන්තිමටික. උන් වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිස. මොකදද භාෂ්කිව අයි කියවුම අපි. උන් වහන්සේගේ දක්වල පංගුකාරකමත් දැන ගන්නා පිණිස. ඇඩිකණ්ඩ වගේ යන්නේ. ඔක්කොම ලස්සඩ කියගෙන ඇල්ල පාශ්ට් එක ඕන් නැති වචනය කියන්න්නේ යනවා වගේ දැන නවා ද මේක වහලදාලා නේද සූමකින් ලියව්නාන හොඳයි වගේ හිතේනවා. ඇ දුක්වල පංගුකාරකම බඩපම කතාකලිවරනෑ ඇ බහිෙන්්ඩෙප කතාකලිවර නෑ දුක්වල පංගුකාරකම? ොකද දක්කල පංගු කාරකම අපි යම්පොඩ්ඩක් යෙසායා පනස්තුන්ගනි පරිච්චේදට. ඇ මේකට කියකිවෝමු යෙසාය පනස්තුුණ අපට මේක විවිධආකාරයේ යැඹුරු කාරණා තිබෙන අර්ථකථනය කරන්ඩ ත් මම සර්ල දේවල්ටික ඔබට කතා කරන්නම්. පනස්තුනේ හතර පහ. යෂෂ් වහන්සේ ඉප දෙෙන්ඩා වුදු හයිසිියකට විතරය හා යෙසායා අනාගත වත්‍රුවරයා අනාගත වාක්‍යයෙන් ඒශෂ වහන්සේගැන කියන කතාව මේ හතර උසුලාගත්ත අපේ දුක්කය හද ඒ වන්ස උසුලගත්තය අපේ දුකඋන්හසේ දුක්කින්ද උසුල්ගත්ත අපේ දුක දරාගත්තයේ ශෝකයන්ස දරාගත්තයි වේදනවල් ඇයි අපේ දරාගතය මොනා දුන්නසේ ශෝකය එසේවී නමුත් උන්වහන්සේ දඩුවමද දෙවන්වාහසෙන් පහරද පීඩත් ලැබු කෙනෙකයි ඇපි සිතමුව. මිනිස්සු හිතුවා දෙවන් වවාසේ දඩුවන් කර. දෙවනාස වන්වාහසයට දුක දුන්නා! දෙවෑන ොහෝ කුරුසයට නියම කලා දෙවන් වවාසෙන් දඩුවම කවු් ආවා කියලා. මිනිස්සු හිතුවාකිව නැහැ මිනිස්සුම හිතුවට ඒ දරාගත් ඇැබේ දුක, දරාගත් ඇැපේ ශෝකය. නමුත් උන්වවාසේ තුවාල ලැබව අප අපරාධ නිසාය. අපරාධ නිසා අපිර පව්වලට තමයි උන්වාස තුවාල ලැබවේ. පොඩිකරු ලැබ අප අයිුතුකම් නිසායඋස ගැව්වා.හොඩිකර ඇයි අපේ අපරාධ නිසා අපට සමාධානය ගෙන දෙන දඩුවම උන්වහන්සේ පිටට පැමුණුණා. අපිට සමාධානයදට උන්වහන්සේ අසමාධානයට මූුණ දුන්නා. උන්වාසේ වේදනාවට මූුණ දුන්න. උන්වවාස පිඩාවට මූුණ දුන්නා අපිට සමාධානය දෙන්ට. උන්වාසික පහරෝලින් අපට සුවේ ලැබී තිබේ. කස පහරවින්දේ ජනතාවට සුවේදෙන්ඩ මෙන්න උන් වහන්සේගේ දුක්විදීම. බෝම සරලා දහසක්ම කියන්නේ. ඕෝ කියන මම කැමති උන්වාසික දුක්විඳීමේ ප්‍රතිඵල අද්දකින්ට. ඇයි මගේ ශෝකය, මගේ පාපය මගේ අයුතුකම උන්වවාස දරාගත්තා. මෞදේශඋන්වසේ ශෝකයට පත් වනා, ඒන් සමට දැන් පාපය අයිති නෑ. ඒ සමරදැන් දුකයිති නෑ, සමාධානය දන්ඩුමුන්වාසේ ලැබවා. ඒන් සමර්දැන් සමාධානය අයිති අසමාධානය අයිති නෑ. අස පහර වින්දා! මට රෝගනමය අයිති සුවය. මගේ පාපට සමාදෙන් වන්වසේ දුක්කින්දා. දැම්මට පාපය අයිතින අයිති ධර්මිෂ්ටකම අන්න දුක්විඳීමේ ප්‍රතිබලොහුකෙනමක් අදදකින්නට ඕන ලැබෝ හිතුවේ. කිටන හට දක්ින්දිින් ඕනෙ කියක කියන්න්න යන කියලා නෙ බයිුන කිතුුණු හැට දුක්කින්දිින් ඕන කියන්න න කියයි කියලන නෑ ඒ වැර්දිය අදහසක් සමහරු කියනවා අපි දුක්කින්දින් ඕෝන ඒ කිතුුණු අදහසක් නෙමේ එක බයිබෙල අදහසක් නෙමේ ඇයි මිින්ස දුක්කින්දිින්නේ ඇයි මිංස දුක්කින්දිින්නේ සමාගේ වරදිින් සමාහරු කියන අපි දුප්පත් ඒ සමහර පවුල් දුප්පත් තාතා බොනවා බුලත්වට කනවා සිකරත් බොනවා යන දවසට අරක බොඩ බුලත්වට ක්ඩ සිකරට් බොන්්ඩම කසන ලොතරයි තියන්නේ අලති කසනව කසන කසනවා සුරන්න තියෙන ඇල්ලවුඩීද ලොතරයිය ෂ පත්තිය ර ඇතින දන්න ජීවිතයට ලොතරයි සූර්ලනය. නාස්තිකරනවද තාත්තා එදදාස් පන්සිය කම්බ කරලා ඒ මනුස දාහ ීදක බෝඩ බුලත්තිිට කණඩයි සිකරත් බොන්ඩයි ලොතරයි සන්ඳයි එතට මොකද වෙන්න රුපයල් පන්සයක් ගෙදරන් ගිහිල්ල ඒ මිනිහත්තයගෙන් කනවා ඇති දුප්පත් එන්න ඇද මිස දුකිින්න්නේ නො මිස දුකින්න පාපේ නිසා මෝඩකම නිසා තමහරු දුක්කකිින්න ඇයි නයට අරගෙන පාඩි දාලා වෙඩින් කරලා දුවලා ගුත්සවාරගෙන නයට නට ගොඩක්දේව ලාරගෙන නැඳු පැළඳු ාරගෙන සමවු නත්තල් කන අවුදු කකන නයට නත්තල් කාලා නත්තල කෑවා කියන්න ඒ සස් මන්සර අපහස කරනවා. නත්තල් කණ්ඩිප නය වෙලා. නත්තල තියෙන කණ්ඩ නෙමයි දුක්කිදිිනවා. මෝඩකමට. පාපේ නිසා. බොහෝයි දුක්කිිදිින මෝඩකම. සන්නාවට ගෙවන්ඩ ගන්නවා. අඩ තිස්තහයි මාසට විසිද සි පන්දහක් ගෙවන්ඩ බඩු ගන්නවා නයට ඇය ඔක්කොම දෙනවන බඩුදවන්ි හරි ආදරන කම්පැනිිකාර රුපියල් පන්දහ න්නම ලක්ෂ විතර බඩුව ගදර ගෙන බාල යනවා ටික ටික ගවන්ඩ ටික ටික ගවන්ඩ අපිට පුළුවන්න්න පන්සිය දෙසය පා රුපයල් සිය ගෙවන් පාසට ගෙවන්න බරගන්න ගවවි නැත උස්සගෙන යනවා ගේෙවපත්තිවර බඩුවන්නේ. ටික්ක ටික ගේවන්න ටික්කටික ගෙවන්න අපයි දීල ඉල්ලංකාල පඩි තිස්ථයි විසිද හස් පන්සියක් පඩියෙන් කැපෙනෝ ක්ඩ බෑ ක්ඩ නෑ ජීවතෙන්න ඔන්න ඒ පාශ්්‍ර මට ආඥා කරන්න නිරාහාරෝ යාඥා කට පශ්ට අපි දුක්කින් දි නවා ඇයි දුදක්කිදින්නේ මොලේ නෑ. යදුනර් සමරු අහන්නෙත් නෑ සමහරු කියාදිල හදන්ඩ තරිය මාරී සමර කියල එපත් වෙලා. ෝඩමට දක්කින්දන මේමයි මිසු දුක්කකිින් ඉන්නේ මෙම මිනිස දුක්කින් ඉන්නේ. තිස්දා කම්බ කරලා අනිතට පේෙන්ට පොස්්ව වගේ ජීවත්තෙන්න්දය අන්තිට හිස් වෙලා පුස් වෙලා යනවා. අන්ති පෝස් නෙමේ හිස් එහෙම කරන්න හිස්සාය. ඊට පස්සේ අන්තිවට පුස් තමා වෙන්නේ අනුන්ට පෙන්ට පොෂ්ෙන්ඩයන් එපා එකත් පිස්වා. ම විත ජීවත ේශවාන්ස ෞරව දීලා සමහරු දුක්කින් දෙන්නේ මෝඩකමට ජිතුනුව දුක්කිදිින්න්නට ඔන්න නෑ. දෙවනසේ දීලතින ප්‍රඥාව ඔබට උපදස්වෝනෑ ඇවිලුකු දෙෙස් ගන්න. දෙ වන ගෞරය ජීවත්යෙන්න්නට ඕන. දෙවනසේ ගෞරු දිල ජීවත්යෙන්. උන්වහන්සේ උන්වහන්සේ දුක්වින්දේ අපිට ජයගේන්ද. උන්වාසි දිලින් දෙෙක්කුණා සියලු ආකාරෙන් අපි පහෝසත් කරන්න. එන දුක්කිඳීමේ පංගු කාරකම පවලතුමාකෙන මං දැනගණඩ කැමති. ඇයි උන්වාසි දිලින්දෙක්කුණා ඇයි මාව පෝසත් කරඩ හලලුයා! න දේව දරුවෝ පෝසත්ක මදදකින්න ඕන. ඇ උන්වාසසි දිලින්දු වුණා මන්නිසා ඇයි මම දිලිඳදු වෙන්නේ ම දිිලිින්දු වෙන්න හොඳ නෑ? මෝඩකක් අතරල දෙවෙනනස ගාශිරවාධදිනමං ඇතුළත් වෙන්නට ඕන. මෝඩකං අතෑරල මන් දෙවන් වාසගේ සපලත්වයට එන්න ඕන උන්වහසේ දිලිින්ඳනේ මම දිලින්දෙක් නොවන්ඩයි බොම සරලයි අපි කියන දෙමවපියෝ අපිට තිබුණ නැතිදේවලේ දරුවන්ට ප අරන්න්න න්න න. අපි බයිකල් තිබෙනෑ පොඩිකාලේ ම බයිසිල කර දුන්න පොඩිකාල මට මපිකම පොඩිකාල යෝග් කාලාලන යෝග් ැ නොද කිය න්නෑ ඒන් සම ම දර යෝගට කාවන. මට පොඩි ලතිි වන එක ඇඳුමයි ස්කෝලේයන්් මගේ ලාමේරම ඇඳුම් පහරන් දිලති ඉස්කෝලයන් ඇඳුන් පහක්දවස් පහට. ඇයි තාතා දුකින් අම්ම දුක්කන්න දරුව දුකින්නට කැමති නෑ. ඒ ස්්වාසය දිලිින්ද එක් වුණා අප දිලිඳ කමෙන් ගොඩ ගන්්ඩ, අද අපපි දිලිඳද වෙලා වා මෝඩ කමටමින්සු දිලිින්දේනවා මෝඩකමට, එසේ නොවාන්ඩ වග බලාගන්න. පාල්තුමා කියන උන්වහසගේ දුක්කින්දීම මට අදදකින්ඩ. ඒ දැනගන්නා පිනිිසා. එ උන්වාස පාපය දුක ශෝකය. උන්වාසය සමාධානයේ දඩුවම දුවේදන කස පහර දිල්ලිදුකාම මේ ඔක්කම ගත්තේ අපි වෙතනින් ඔසවන්ඩ. . ත්‍රිෂවාසය උ දෙසා දුක්කින් දිීම ගැන වෙන එක. ගැ කිතුනුවෙක් වීම නිසා යම් කෙන කඔබට පීඩා කරනවාන. කිනුවක් වීම නිසා යම් කෙනෙක් කිරිහරනවාන. කිතුනුවෙක් වීම නිසා යම් කෙනෙක් අපහස කරනවානම් එක වෙන්න දෙයක්. උන්වවාන්සේ කිව්වා මතෙ සු භාරං චපිද කියනෝ පස්සවනි පරිච්චේදේ. මානිසා නුඹලාට නින්දා පීඩා විඳින කල නබල බා ්‍යවාතය සන්තෝස් වෙල තා සන්තෝස් වෙල ස්වාර්ග රජයේ මහත්ව පාතිබනවා.ඒකන ේසුස් වහසේ නිසා කිතුනුවෙක් වීම නිසා යම් කෙනෙක් අපහස කරනවාන. කිතුනුවෙක් වීම නිසා යම් කෙනෙ ඔබට පීඩා කරා නම්. ඒ දෙබ ාග්‍යවන්තේ ආශිරවාදලද ස්ර්ග මත්ව පාකයා. ඒකයි පොළොවේ මං කතා කරන මේ දුක්විඳීම එත්් දෙක්. උන්වවාහස අපේ දුකින්දීමේ නිදහස් කරන තමයි උන්වවාස දුක්කකිදේ. කෙනං ඒකේ පංගු කාරත්ව අද්දකින් ටඕන. ඒ ලිදරවුමට ඕනා ලලුුයා පවල්තුමා ලොකු කතාවක් කතා කරන මං ගොඩක් කල දේශනා කරාද. මේ කරු ම ්‍රිෂ්වාන්සේ ලබාගන්ඩෝන. ්‍රිසිෂශවාසගෙන් ධර්මිෂ්ටකම ලබාගණ්ඩෝන. නැවත නැගිටීමේ බලය දැන ගණ්ඩෝනේ. දුක්කිදීමේ පංගු කාරත්තේ අය අහාස්කම යාශිරධමං අත්දකින්න ඕෝනේ. අන්න ඒ නිසා මුලින් කිව්වා මම ක්‍රිෂිෂ්වාන්සේව ඇඳන ගැනීමේ උත්තුම්කම දන්නවා. ඒ නිසා ලෞකිකාර නැතිවෙලා යන වැඩක් නැති දෙවල් ඔක්කෝටම වඩා. ම දන්නවා දව දරුකම උතුම්කම කෘෂ්ස් වහන්සේ ලබාගැනීමේ උතුම්කම අන්න ඒ නිසා ක්‍රෘෂ් වවාහන්සේව ලබාගැනීම උතුම්ම උතුම් උතුම්ම උතුම් දෙයා. මම ඒ උතුම්කමට කැපවෙනවා. ඒකයි පාලතුමා කියන්නේ. ඇනම් මේ උදේශන වැඩිවෙලාවක් දේශනාව ඇහුව වගේ කියලමට හිතුනට. ම විශ්වාස කරනො මේ කුබට ආශිරවා දෙයක්. මේ කුබ ශිර්වාදයා. බොෝම ජෝලිත මේ දේශනා කරේ මෙ උතුම්කම දන්න නිසා. එක මගේ ආත්මයට වැටහිලා තිබෙන නිසා. මෙ දේශනාව ලෑස්වේධතයක ඒ උතුම්කම තවතවත් වැටහුුණ නිසා. ිශුෂ වහන්සේ අදහා ගැනීම තරම්. උන්වහන්සේ අපේ ජීවිතයට පිළිගැනීම තරම්. දේව දරුවෙක්වීම තරම් ගැලවීම ලැබීම තරම් උතුම් දෙයක් මේ ලෝකෙ නෑ. ඒ උතුම්කමේ ප්‍රතිඵාල තමයි එඔහු මේ කතා කරේ. තුම්මන හුට අයිති දේවල්ත මහුමේ කතා කරේ අපි ඒ උතුම් කමට කැපවේමු. බ අදසිට දකින්න පටන් ගන්න. ඒසුස් වහන්සේ තමයි මගේ උතුම්මදේ. මගේ ජීතය උත්තුම්මදේ යේසු වවාහසව දැන ගැනීම තර මෙ දේව දරුකම තරං උතුම් දෙයක් මගේ ජීවිතය තවත් නෑ. ඒේසුවාහන්ේ දැනගැනීම තරම් උතුම් දෙයක් මගේ ජීවිතය තවත් නෑකාලලුයි.